අයිබෝන් හැම දෙනාටම ඔගොල්ලෝ දකින්න ඇති මාත් එක්ක හිටපු අය කොහොමද ඒගොල්ලෝ බයිනස්.com එකෙන් ට්‍රේඩින් කරලා එයාලගේ අමතර ආදායම හොයාගත්තේ කොහොමද කියලා ඔගොල්ලෝ දකින්න ඇති. ඒගොල්ලෝ එකපාරට නෙවෙයි මේ ප්‍රොෆිට් එකක් හොයාගත්තේ. මම කියපු විදිහට අර ස්ට්‍රීට් එක පුරවලා අඩුම ඒගොල්ලෝ සති 3ක් ඩිමෝ ප්‍රැක්ටිස් කරලා තමයි මේ රියල් account දාලා ඒ විදිහට ප්‍රොෆිට් අරගෙන තිබ්බේ. ප්‍රොෆිට් ගත්තත් මේකේ ඉන්න ප්‍රොෆිට් එක මැනේජ් කරලා සමස්ත දෙකට වගේ මේගොල්ලන්ට කියලා තියෙන විදිහට ඒගොල්ලෝ අරන් තිබ්බා. ඒ ගැන සතුටුයි. ගොඩක් දෙනෙක් ප්‍රොෆිට් අරගෙන තිබ්බා. මම ඒකෙන් 70%ක් විතර මම මේ වීඩියෝ එකට දාලා තිබ්බා. තවත් පොඩි පිරිසක් ඉන්නවා දාන්න බැරි වුණු. ඒගොල්ලෝ පස්සේ තමයි මේ වීඩියෝ එක හදුවට පස්සේ තමයි මට ඒගොල්ලෝ ඒවල තිබ්බේ. බලමු ඉස්සරටත් ඒව ඉන්නන්න. මොකද මොකක් කරි ප්‍රගතියක් තියෙන්නත් ඕනේ අපි මේ කරන වැඩේ නැත්තම් තේරුමක් නැහැ. ඒක කියලා දීලා තේරුමකුත් නැහැ. තව දෙයක් තමයි ඉතින් මම කලින් කියලා දුන්න ලෙසන් දෙක විතරක් නෙවෙයි. ඒගොල්ලෝ වෙනම ස්ට්‍රැටජිත් අරගත්තා. ඒගොල්ලෝ යූස් කරලා තිබ්බා. මොකද මම දැක්කා මම අර ප්‍රොෆිට් ටේබල් එවනවා. Excel එක එවනවා. ඉතින් මම ස්ට්‍රැටජි පාවිච්චි කරේ කියලා මම දන්නවා. YouTube දාපු ස්ට්‍රැටජි දෙකෙනුත් ඒගොල්ලෝ හොයලා තිබ්බා. දැනට ඉන්නවා 30ක් 40කට කිට්ටු සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් ඒ අය දවසට ඩොලර් 5 ඉඳන් ඩොලර් 30 40 දක්වා හොයන මට්ටමේ මේ පරතරය ඇතුළත හොයන අය තමයි ඉන්නේ. ලොස් වෙන අයත් ඉන්නවා. නැත්නම් නෑ දවසක් ලොස් වෙනවා දවසක් ප්‍රොෆිට් වෙනවා එහෙම අයත් ඉන්නවා. දැනගන්න ඕනේ ඒක හරියට මම ඉච්චරගෙන හරියට ප්‍රොෆිට් එකක් ගන්න. මමත් ලොස් වෙනවා. මමත් ලොස් වෙනවා. එහෙම දැම ට්‍රේඩ් කරන්න බෑ. මමත් ලොස් වෙන දවස් තියෙනවා. ඒක මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා. මොකද මේකේ ලොස් නොවි ප්‍රොෆිට් එකක් ගන්න අමාරුයි. මම මෙච්චර කියලත් මගේ ප්‍රොෆිට් මගේ ඩේලි ටාගට් එක තියෙන්නේ 20ත් 50ත් අතර. ඊට වැඩි මම යන්නේ නැහැ. මොකද මේකෙත් ලිමිට් එකක් තියෙනවා. නැත්තම් account වල ප්‍රශ්න වෙන්න පුළුවන්. ස්ට්‍රැටජි වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින් දා මමත් දැන් සීමා කරලා තියෙන්නේ 20ත් 50ත් අතරට තමයි මගේ ප්‍රොෆිට් එක තියෙන්නේ. මගේ ටාගට් එක තියෙන්නේ ඊට වැඩි ගියොත් account වල ප්‍රශ්නයක් එනවා. ඒ වගේ ගැටලු කිහිපයකුත් තියෙනවා. ඉතින් මම කලින් කියලා දුන්න මේ ලෙසන්ස් දෙකත් ඒ ලෙසන්ස් දෙකේ ප්‍රගතියක් නැත්තම් ඒ දෙකෙන් අපිට වැඩක් ගන්න බැයි නම් මම ඉස්සරහට කියලා දෙන එකිනුත් තේරුමක් නැතිවෙනවනේ. ඉතින් මම මේ වීඩියෝ එක දාන්න බැලුවේ කලින් කරපු ලෙසන්ස් දෙක වැඩ කරනවද ඒකෙන් මම කොහොමද අද ප්‍රොෆිට් එකක් ගන්න කියන්නයි මම මේ වීඩියෝ එක දැම්මේ. බලමු අපි කලින් ලෙසන්ස් දෙකේ දාපු ස්ට්‍රැටජි දෙක වැඩ කරනවාද කියලා කරලා මම කොහොමද මගේ ටාගට් එක achieve කරගන්නේ කියලයි මම පෙන්වන්න හදන්නේ මේ වීඩියෝ එකෙන්. කොහම binary.com එකට යන්නම්. ඔය ලිල් 100 දාගන්න rice poll hello equal මෙතන දාගන්න ඕනේ. ටික් අනිවාර්යයෙන් මෙතන ටික් 3යි USD 5න් පටන් ගන්න. අපි බලන්න ඕනේ මෙතන candle එක මෙතන analyze එක. මම කලින් වීඩියෝ එකේ මම ඒක හරියට කියලා දෙනවා පොඩ්ඩක් ඩවුට් එකක් තියෙනවා නේද ඒක බලන්න. මම මෙතන අපෝ Excel sheet එක පුරව ගන්නවා. මේක මම හරියටම පුරවන්නේ නැහැ. මොකද මම ස්ට්‍රැටජි දෙකයි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් මෙතන ස්ට්‍රැටජි තුනක් යූස් කරනවා නම් තමයි වඩාත් හොඳ. මම අර ස්ට්‍රැටජි දෙකෙන් තමයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ. කොහොමද? 3.77. කරමු. හරි, ඊළඟ රේඩ් එකට යමු. ග්‍රෙඩ් එකට
රතු දෙකක් ආවා. මම රේට් එක උඩට ගත්තා. බලමු. හරි. එතන 4.77ක ප්‍රොෆිට් එකක් ආවා. මම ඊළඟ ස්ට්‍රැටජියට යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කියලා දුන්නා මම ඕවන් ඩේ ස්ට්‍රැටජි එක. ඒකේ 3 ටික්මයි. ලාස්ට් ප්‍රෙඩික්ෂන් එක. මේක බාලා USD බං පහෙන් පටන් ගන්නම්. මේකෙදි බලන්න ඕනේ යට කැන්ඩල්ස් මෙතන 0.12 කියන කැන්ඩල්ස් 12ට වඩා අඩුවෙන් තියෙන්න ඕනේ. අතන කැන්ඩල් එක 0.12 යන සංඛ්‍යාවලින් එන්නත් ඕනේ. හරි. මෙතන මම ප්‍රොෆිට් එකක් ගත්තා. සෙල් එකත් එහෙම අප්ඩේට් කරගමු. Excel එක අතාරින්න එපා. මොකද ඒක ඔයගොල්ලෝ හිතන්නේ කෙනාට ඒකෙන් ලොකු දෙයක් වෙනවා. දැනටමත් ඉතින් ඩොලර් 10ක් වෙලා ඉවරයි. ඉතින් හරි, අපි ඊළඟට ගියන් 12ට වඩා අඩුයි, ප්‍රශ්නයක් නැහැ. පළවෙනි කැන්ඩල්ස් 3 12ට වඩා අඩුයි. අපි බලමු අතන. හරි, ගැටලුවක් වුණේ නැහැ. මේකත් හරි ෆිට් කරා. මේ දෙකම මම කලින් වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ලෙසන්ස් එකක් විදියට මම කියලා දුන්න දේම තමයි මම යූස් කරලා මම කොහොමද ඒකෙන් ප්‍රොෆිට් එකක් ගන්න. මොකද මම කියලා දුන්නට වැඩක් නැහැ. මම ඒකෙන් මම යූස් කරලා හොයන්නේ නැත්තම් අනිත් අයට කියලා තේරුමක් නැති නිසා තමයි මම ඒක ඔයගොල්ලන්ට දකින්න ඕන නිසා තමයි මම මේක දැම්මේ. මම යූස් කරනවා. මම USD පොඩ්ඩක් අඩු කරන්න බලන්න ඕනේ. 50 දාගන්න number of ticks එක 50 තියෙනවා අනිවාර්යෙන්. මෙතන candle එක 24ක් තිබ්බ නිසා තමයි මම පොඩ්ඩක් මාල් කරේ. එතන ගැටලුවක් තිබ්බේ නැති නිසා මම red එකක් ගත්තා. අතන ප්‍රශ්නයක් නෑ. අට කැන්ඩල්ස් 12ට වඩා අඩුයි. අන්න 3 ආපු නිසා මම ට්‍රේඩ් එක ගත්තා. බැලන්ස් එක අප් වෙනවා. ප්‍රොෆිට් එක ආව. ටික්ස් 3, මවුන්ට් එක 2යි, ඉන්වර්ෂන් ටයිල් එකක ප්‍රොෆිට් එක. ට්‍රේඩ් එක ගමු. නමේ පීඩී දැන් මේ හදිසි වෙලා ප්‍රශ්නයක් වුණේ නැහැ. හරි,
මෙතන green candle එකක් තියෙනවා ඒක නිසා red කරන්න එපා okay green candle එක කාපු නිසා තමයි ඒක loss වෙන්නේ අනිවාර්යෙන් 0.1 2 0.1 2 කියන candle 12ට වඩා දෙන්න තියෙන්න ඕනේ අපි loss එකක් මෙතනින් දාගමු ඒක loss ටයිකර් රෙඩ් එකක් තියෙනවා මට loss වුණොත් එහෙමයි win කරොත් එහෙමයි අපි බලමු candle සවුලක් නැහැ 0.1 2 0.1 2 වඩා අඩුයි 16ක් කාලා target lock නේද රට වඩා අඩුයි 3 ආවා මම දැම්මා red එක හරි කලින් ලොස් එක recover කරන්න පුළුවන් නම් ඔගොල්ලෝ එහෙම අර අන්තිම red එක තියෙද්දි දාන්න යන්න එපා ලොකු ගණන් පොඩි mount එකක් දාලා ඒ බින්දුවස මට ඉඩයක් ගන්න බලන්න අතන දෙකක් loss වුණාට ඔයා දැනටමත් සාහසයක් වින් වෙලා නිසා ඒක රිකවර් කරගන්න එන්න බෑ අඩු ගානේ ඩොලර් දෙකක් දාලා මිනිස්සු මට අදවත් නැහැ 18 10 7 55 7ක ප්‍රොෆිට් එකක් අද තියෙනවා අපි දවස තුලට ඒ ඔයාලට කියලා දීපු ෆ්‍රී ස්ට්‍රැටජි එක යූස් කරලා මම මෙතනදී මේ රයිස් ෆෝල් එක වැඩි යූස් කරේ නැත්නම් රයිස් ෆෝල් එක දැනට පොඩ්ඩක් ඒක වීඩියෝ එක දාපු කාලේ ප්‍රශ්නයක් තිබ්බේ නමුත් දැන් රයිස් ෆෝල් එකේ පොඩි ගැටලුවක් තියෙනවා යූස් කරන්න පුළුවන් මාටින් ගියල් යන්න පුළුවන් ගැටලුවක් නේ ඕගොල්ලෝ රයිස් ෆෝල් එක ඇද්දි අඩුම තරම 0.35 න් පටන් අරගෙන චෙක් කරන්න මොකද ඒක ගොඩාක් දෙනෙක් යූස් කරන නිසා ගැටලුවක් ඒකේ මම දකිනවා ඒකයි මමත් මෙතන ට්‍රේඩ් එකක් විතරක් ගත්තේ ඔයාලට ෂුවර්ම ස්ට්‍රැටජි තියෙනවා නම් යට මෙතන ස්ට්‍රැටජි තුනක් අපි යූස් කරන්න පුළුවන් අන්තිමකට ෂෝට් ස්ට්‍රැටජි පාවිච්චි කරන්න මොකද එකම ස්ට්‍රැටජි යූස් කරන්න එපා අනිවාර්යයෙන් මං කියලා තියෙනවා ස්ට්‍රැටජි මාරු කරන්න ලෝකයන් දෙකක්වත් යූස් කරලා ඕගොල්ලෝ මේ ප්‍රොෆිට් එක ගන්න ඕගොල්ලෝ දැනගන්න ඕනේ ආන්ඩරක් 17ක් අද ක්ලික් කරා ඕගොල්ලන්ට කියලා දීපු ස්ට්‍රැටජි දෙක ඕවන් එක ගැටලුවක් නැහැ මම ඕවන් එක කරගෙන යන්න ගොඩක් අය කරලා තිබ්බා ස්ට්‍රැටජි දෙකෙන්ම තමයි මම අද 2018ක ප්‍රොෆිට් එකක් ගත්තේ ඉතින් ඕගොල්ලන්ට අත්දැකීම් නැහැ ඩිමෝ ප්‍රැක්ටිස් කරන්න අලුත් ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ රියල් වලට යන්න මාසයක් විතර ඕගොල්ලෝ මගේ වීඩියෝ වල ඉන්නවා නම් රියල් වලින් පටන් ගන්න 0.35 ඊට වැඩි දාන්න එපා මොකද තමයි ඉතින් කියන්න කිව්වේ ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න ස්ට්‍රැටජි දෙන්නම් ඉතලා අපි මම බැලුවේ දීපු දෙකෙන් වැඩක් තියනවද කියලා ඉන්න කට්ටියට මම ස්ට්‍රැටජි දෙනවා ඒගොල්ලන් උඩ යවනවා ඕගොල්ලන්ට සමාද ප්‍රූෆ් කියලා පෙන්නුවා මගේ ස්ක්‍රීන් එක මම ඔතන දාලා නැහැ ඔය ඔක්කොම මාත් එක්ක ආපු YouTube එකෙන් ආපු මගේ අපට ඉන්න කට්ටිය මාත් එක්ක ඉන්න කට්ටියගේ ඒ කට්ටියගෙනුත් 70%ක් විතර කට්ටියගේ තමයි ඔතන තියෙන්නේ ඕගොල්ලෝ ඒකෙන් ගැප් ගන්න ඕගොල්ලන්ට පුළුවන් නැත් බැරි වෙන්නේ නැහැ මේක ඒගොල්ලෝ ඒවල තිබ්බා එකෙන් මම ඇත්තටම ඒගොල්ලොත් එක්ක කතා කරලවත් අඩුම දරමින් ෆෝන් එකෙන් කෝල් එකක්වත් අරගෙන නැහැ ඔක්කොම වෙන්නේ වෙලා තිබ්බේ මැසේජස් තරහා තමයි මොකද මටත් කෝල් කරගෙන ඉන්න වෙලාවක් නැහැ හම්බෙන්න වෙලාවක් නැහැ වීඩියෝ එකක් හදන්නවත් අඩු ගන්න වෙලාවක් නැහැ පොඩි වෙලාවක් තියෙනකොට තමයි මම වීඩියෝ එකක් හදලා ඕගොල්ලන්ට දෙන්නේ ඒ වගේම අනිත් අයට උදව් කරන්නේ මේ පොඩි වෙලාව ඇතුළත තමයි ඒ එක්කෙනෙක්වත් ඉතින් මම දැකලවත් නැහැ අඩුම තරමේ ඔතන 10%ක් ඇති වුණනම් කෝල් එකෙන් කතා කරලා ආපු අය තුරු 100%ක්ම මම දැකලවත් කෝල් එකක්වත් අඩුම තරමේ අරගෙන නැති ගැත්තේ තමයි ඔය වගේ ප්‍රොෆිට් එකක ඒගොල්ලෝ යන්නේ විශ්වාසයක් එක්ක ඉතින් ඒගොල්ලන්ට දෙන්න ඕන දේවල් ටික මම දීලා තියෙනවා ඒගොල්ලෝ ඉදේ හරියට අරගෙන තිබ්බා විඩ්‍රෝල් එක වුණත් ස්ක්‍රීන් එකට දාගන්නේ මම කියලා දෙන විදිහට ඉතින් ඉස්සරහට ගොඩක් දේවල් තියෙනවා ගොඩක් ස්ට්‍රැටජි තියෙනවා මම ඉස්සරහට මේකෙදි කියලා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා මොකද ඉන්ඩිකේටර්ස් හරහා මේකෙන් කොහොමද ඉන්ඩිකේටර්ස් යොදාගෙන කොහොමද ටික් ස්ට්‍රැටජි කරන්නේ 90%ක්ම සාර්ථකයි ඉන්ඩිකේටර්ස් හරහා කොහොමද ටික් ස්ට්‍රැටජි නෝමල් අපි ඇනලයිසර් භාවිත කරන ඇනලයිසර් හරහා තමයි මේක ටික් එකක් කොහොමද හරියටම එන්ටර් පොයින්ට් එක ගන්න කියලා නේද අපිට මේකෙදි මේ ඉන්ඩිකේටර් සිස්ටම් එක හරහා ගන්න පුළුවන්
entry point එක නිවැරදිය. 95%ක්ම නිවැරදි වෙන විදිහට මේ ඉන්ඩිකේටර්ස් හරහා අපිට මේ ටික් ලිස්ට් ස්ට්‍රැටජි එක කරන්න පුළුවන්. මේ මාස දෙක තුන ඇතුළත මම මේ ඒ හරහා ප්‍රොෆිට් එක ගන්න තියෙනවා. ඉතින් මම ඊළඟ වලටත් කියලා දෙන්නම්. ටික් ස්ට්‍රැටජි එකෙන් විතරක් අපි නවතින්න නැතුව අපි ඉස්සරහටත් ගිහිල්ලා බලමු මේකේ තව මොනවද කරන්න පුළුවන්. මොනවද වෙන්න ඕන දේවල් කියලා මම ඕගොල්ලන්ටත් කියලා දෙනවා. හරි. අපි වීඩියෝ එක නවත්තමු. තව වීඩියෝ එකකින් හම්බ වෙමු.